පියාණන් වහන්සේගේ ද පුත්‍රයාණන් වහන්සේගේ ද ශ්‍රද්ධාත්මයාණන් වහන්සේගේ ද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයක් දෙවියන් වහන්සේගේ ප්‍රේමයක් ශ්‍රද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමක් ඔබ සියල්ලන් සමග පවතිවා සමගද පවතිවා. බබලි මහන්ත සහෝදර සහෝදරවරණි, අදාළුත් දවසක ආරම්භයක්, මාසේ පළවෙනි සිකුරාදා. අදි තාමත් උතුම් මංගල්‍යයක් ශුදෝස භාව මාතා විසින් අපි සමරනු ලබන අය තමයි ජෙසුස් වහන්සේගේ ශ්‍රී හෘදයේ මංගල්‍යයයි, ජෙසුගේ හදවතේ මංගල්‍යයයි, ජෙසුගේ හදවතේ අපි තමයි ජීවත් වෙන්නේ. එනිසාද අපි හැමෝටම තාමත් උතුම් මංගල්‍යයක් ස්වාමීන් වහන්සේගේ හදවතට අපි සමාන වෙන්නට ඕන. අපි හෘදයෙන් සාන්තදාන්තූද බැහැපත්තුූ ජේසුනි අපගේ හෘදයන්ට උන්වහන්සේගේ හෘදයට සමානවීම තමයි අපි ගොඩහම වැදගත් වෙන්නේ. ඒ අපිත් උත්සාහ කරමාද ජේසුගේ ශ්‍රී හෘදයේ මංගල්‍ය දවසේදී අපගේ හදවත්වල තිබෙන්නා වූ සෑම දෙයක්ම, හිතේ තිබෙන්නා වේදනාවන් වෙන්න පුළුවන්, අපි හිතේ තිබෙන්නා බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රාර්ථනාවන්, මේ හැම දෙයක්ම ජේසුට බාර කරමින් උන්වහන්සේගේම හෘදයට සමාන ජීවිතයක් ගොඩනගන්නට අවශ්‍ය වරම් පතමින් අපි අද දවසේදී යාඥා කර සිටිමු. සහෝදර සහෝදරවනි, මේ උතුම් වූ දිව්‍ය අභිරහස් පිළිවෙත සිදු කිරීමට අපි නිසි ලෙස සූදානම් වනු පිණිස අපි අපගේ පාපිෂ්ඨ භාවයේ පිළි අරගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ සමාවෙල්ලමු. සර්වබලධාරි දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරවරුනි ඔබටද සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපස්සු කිරීමෙන් මම බොහෝසේ පව් කෙලිමි. ඒ මාගේ වරදින්නේ, මාගේ වරදින්නේ, මාගේ මහත් වරදින්නේ. එහිම් භාග්‍යවත් නිත්‍ය කන්ද මරියතුමියගෙන් සිරසිර දූතයන්ගෙන් හා ශ්‍රද්ධාවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරවරුනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සර්වබලධාරි දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් ගමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ස්වාමිනේ කරුණා කළ මැනව, ක්‍රිස්තුනේ කරුණා කළ මැනව, ස්වාමිනේ කරුණා කළ මැනව, අති උත්කෘෂ්ට මණ්ඩලයෙහි දෙවියන් වහන්සේට මහිමේද මිහිපිට සුසිද්ධානන් හට සාමේද වේවා. දෙවි සමිදානෙනි, ස්වර්ගීය රචානෙනි, සර්වබලධාරි දෙවී පියාණෙනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පළ කරමු. ඔබ වහන්සේගේ අතිමහත් මහිමය නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු. ඒක ජනිත ජේසු ක්‍රිස්තුනි, දෙවේ සමිදානෙනි, දේව බැටළු පෝචකයාණෙනි, පියාණන් වහන්සේගේ පුත්‍රයාණෙනි, ලොවේ පවහරණ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, ලොවේ පවහරණ ඔබ වහන්සේ අපගේ යදම පිළිගත මැනව, ව්‍යානන්ගේ දකුණු පස්සෙහි වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, මග්නිසාදයාත් ශුද්ධාත්මයාණන් සමග දෙවියන් වහන්සේගේ මහිමේහි එක් වැඩවසන්නා වූ ජේසු සමිදානෙනි, එකම ශුදෝතනන් වහන්සේ ඔබ වහන්සේමය, එකම සමිදානන් වහන්සේ ඔබ වහන්සේමය, එකම අති උත්කෘෂ්ටතනන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. සියලු බල ඇති දිව්‍ය ස්වාමිනිය වහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන්ගේ ශ්‍රී හෘදය අප වෙත ඇති ආදරය නිසා අප ලැබූ වහන්සේගේ මහත් දීමනාවන් සිහි කරමින් ආනන්ද වන අපි ඔබගෙන් මෙසේ අවනත වායද සිටිමු. ස්වර්ගීය දායාදේ නිධානිය වන මේ ශ්‍රී හෘදය තුළ සැඟවේ ඇති වරම් රාශියෙන්
අපව පොහොසත් කළ මැනව. මෙකිද භාෂ්‍ය ධාත්මයානන් සමග එකම දෙවියන්න සඳහන වැඩසිටින්නාවුද, රජකම් කරන්නාවුද, ඔබවහන්සගේ පුත්‍රයාණන් අපගේද ස්වාමිදානන් වන ජෙසුස් කිසුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේ. පළමුණ කියවීම හොසියා දියසිරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. ඊශ්‍රායෙල් බාලවේදී මම ඔහුට ප්‍රේම කළෙමි. මා පුත්වන ඔහු මිසරෙන් කැඳවා ගතිමි. ඒබ්‍රහම් සෙනගට ඇවිදින්නට ගැන්වේ මමය. දෑතින් ඔවුන් වඩාගත්තේ මමය. එහෙත් මා ඔවුන් රැක බලාගත් බව ඔවුහු නොදන සිටියෝය. දයාවේ රැහැන්වලින්ද, ප්‍රේමයේ බැමිවලින්ද මම ඔවුන්ට මඟ පෙන්වෙමි. ලදරුවකු ඔසවනසේ මම ඔවුන් ඔසවාගත් මාගේ කමුලට ලං කරගතිමි. පහතර නැමි ඔවුන්ට කෑම කැවෙමි. ඒබ්‍රහම් ජනේනි, මම කෙසේ ඔබ පාවා දෙන්නේද? ඊශ්‍රායෙල් මම කෙසේ ඔබෙන් වෙන්වන්නේද? මා ආත්මා නුවරට කලාක් මෙන් ඔබ මට ඔබටත් කළ හැකිද? ෂෙබොයිම් නුවරට කලාක් මෙන් ඔබටත් කළ හැකිද? එසේ කරන්නට මාගේ සිතේට නොදී ඒ ගැන සිතනට මාගේ සිත කම්පාවේ. දැඩි කෝපයට මම ඊට නොදෙමි. මම නැවත ඒබ්‍රහම් විනාශ නොකරමි. මන්ද මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි. ඔබ සමග සිටින ශුද්ධ තැනන් වහන්සේ මමය. විනාශ කරන්න මට ආශාවක් නැත. කෝපෙන් මම ඔබ වෙත නොයමි. දේවාක්‍යසේය. පිළිතුරු ගිය ඔබගේ පිළිතුර ඔබ ගැලවේ මේ ලිං වලින් ප්‍රීතියෙන් දිය අද ගන්නාහුය. බලන්න දෙවිදානෝ මාගේ ගැලවීමය. මම එතුමානන් කෙරෙහි විශ්වාස තබමි. එතුමානන් කෙරෙහි මට බියක් නැත. මන්ද සමිදානෝ මාගේ ශක්තියත් ගීතිකාවත්ය. එතුමානෝ මාගේ ගැලවීමය. ඔබගේ පිළිතුර ඔබ ගැලවීමේ ලිං වලින් ප්‍රීතියෙන් දිය අද ගන්නාහුය. ඒ දවසේදී සෙනග මෙසේ පැසසුම් ගී ගයන්නෝය. සමිතුන්ට තුති පුදන්න, එතුමාන්ගේ නම පවසා අයදින්න. ඔබගේ පිළිතුර එතුමානන්ගේ ක්‍රියා ජාතින් අතර පවසන්න, එතුමාන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. සමිදුන් කළ අරම පුදුම දේ නිසා පසස් ගී ගයන්න, මුළු ලොවටම ඒ ගැන දන්වන්න. ඔබගේ පිළිතුර සියෝන් වච සියල්ලෙනි මොරගසා ගී ගයන්න. ඊශ්‍රායෙල් ශුද්ධ දෙවිදාන්නන් උතුම් වන බැවින්ද, සිය සෙනග අතරේ වැඩ සිටින බැවින්ද සතුටින් හඬ නගා ගී ගයන්න. ඔබගේ පිළිතුර දෙවන කියවීම පාවුල්තුමා එපිසිවරුන්ට ලියූ හසුනින් කොටසකි. සාන්තුවරයන්ගෙන් ඉතා සුළු තැනත්තාට වඩා සුළුව මට මේ වරප්‍රසාදය දෙන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය විජාතීන්ට දේශනා කිරීමටත් මේ අභිරහස් අරමුණු ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරා කිරීමටත්ය. යුග ගණනාවක් පුරා ඒ අභිරහස විශ්වයේ මැවුම් කරුවානන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබුණි. එසේ වූයේ මේ කාලයේදී ශුද්ධ සභාව සමගින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත් බලධාරීන්ටත් දෙවියන් වහන්සේ විවිධාකාර ප්‍රඥා දන්වනු ලබන පිණිසය. දෙවියන් වහන්සේ මෙසේ කළේ අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන්වහන්සේට කළ සුවකීය සදාතන අභිප්‍රායට අනුකූලවය. ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය කරුණු කොටගෙන නිර්භීතකමත් සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟාවීමේ නිදහසත් උන්වහන්සේ තුළ අපට ඇත. මේ හේතුව නිසා ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු පවුල්වලට සිය පෙළපත් නාමය දානය කරන්නා වූ
පියාණන් ඉදිරියේහි මම දනින් වැටි ආරක්ෂා කරමි. උන්වහන්සේගේ මහිමේ සම්පත හැටියට සුවකී ආත්මයන්න් කරුණකටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්ති සම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙසද විශ්වාසය කරුණකටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිසද ආරක්ෂා කරමි. තවද ප්‍රේමයේ මුල් බැස ස්ථිර පිහිටා සිටින පිණිසද ආරක්ෂා කරමි. සියලු සාන්තවරුන් සමග ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත් පළලත් උසත් ගැඹුරත් අටහා ගැනීමට ශක්තිය ලබා ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අත්දැක දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණවන්න පිණිසද ආරක්ෂා කරමි. දේව වචනය මෙසේය. සුපුවත් ජයනද. ප්‍රේමයන්ෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේ ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අප ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලිය වශයෙන් එවීමය. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ශුද්ධවර ජොහන්තුමා විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය. එය සබත් දිනේට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින මෘත ශරීරයේ කුරුසවල එල්ලි නොතිබෙන පිණිස කුරුසේ යනගසනු ලැබුවාන්ගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියාහ. එබැවින් හේවායුව ඇවිත් පළමුවෙන්ම එමෙන්ම ඔහු සමග ඇනගසන ලද දෙවැන්නාගෙත් කකුල් කඩා දැමූහ. ඔවුන් ජෙසුස් වහන්සේ ළඟට පැමිණ විට උන්වහන්සේ ඒ වෙන විටත් මියගොස් සිටි බව දැක උන්වහන්සේගේ කකුල් නොකැඩූහ. එහෙත් හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලේකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේය. එකනේම ලේත් වතුරත් ගලා ආවේය. ඒ දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂිදරයි. ඔහුගේ සාක්ෂිය සැබෑමය. ඔබත් විශ්වාස කරනු පිණිස ඔබගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනිති. මේ දේ සිදුවේ ඔහුගේ එක ඇටයක්වත් බිඳිනු නොලැබූ යැයි ලියා ඇති සුදෝ ලියවිලි පාඨයේ ඉෂ්ට වනු පිණිසය. තවද ඔහු ඇන සිදුරු කළ තැනැත්තා දෙස බලනු ඇතැයි තවත් සුද්ධෝ ලියවිල්ලි පාඨයක සඳහන් වී ඇත. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. සුනේ වහන්සේට සසාය. සුළු බහතර වාටිවන්න. ක්‍රිස්තුමාන්තුල මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරවරුනි, අපගේ ජීවිතය අපගේ මේ ශරීරයේ වැදගත්ම උතුම්ම අවයවය කියලා අපි හැවුවොත් අපි හැමෝම ගොඩාක් අය කියයි හදවත කියලා. හදවතේ හාර්ට් බීට්ස් කියන්නේ හදවතේ ස්පන්දනය. ඕනෑම කෙනෙක් දියේ ගිලිල මැරෙන්න ඔන්න මෙන්නේදී, එම නැත්තම් මොනවා හරි කෙනෙක් පණ ඇද ඇදෙද්දී අපි කන ලං කරලා බලන්නේ මේ හදවතට නේද? තාමත් ගැහෙනවාද කියලා, ඌට තාමත් පණ තියෙනවාද කියලා අපි හොයන්නේ. ඒ අදවතේ ස්පන්දනය නැති වුණොත්, ආර්ට් බීට්ස් එකේ ස්පන්දනය නැති වුණොත් ඒ පුද්ගලයා
මැරිච්ච මියගිය පුද්ගලයෙක් කියලයි අපි හඳුන්වන්නේ. ඒ නිසා ඒ හදවතේ ස්පන්දනය හරිම වැදගත්. ඒ වගේම තමයි මේ අපේ හදවත කියන්නේ හැම දෙයක්ම දැනෙන සංවේදී අවයවයක්. හැම දෙයක්ම දුක, වේදනාව, සතුට, ප්‍රීතිය මේ හැම දෙයක්ම ධාරණය කරගන්නේ මේ අපගේ හදවත තුළයි. ඒ වගේම මේ හදවතින් තමයි මේ හැම අවයවයකටම රුධිරය පොම්ප කරන්නේ. එම නැත්තම් ගලාගෙන යන්නේ මේ හදවත තුළිනුයි. ඒ වගේම ඔක්සිජන්ස්, ඒ වගේම පෝෂ්‍යදායක දේවල් හැම දෙයක්ම හදවත හරහා තමයි හැම අවයවයකටම ගලාගෙන යන්නේ. එසා හදවත කියන දේ හරිම වැදගත් දෙයක් අපේ ජීවිතවලට. එදා අද මේ විශේෂාකාරයෙන් අද අපි සිදෝ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී හෘදේ මංගල්‍ය සමරනු ලබන ජේසුගේ හදවතේ මංගල්‍ය, ජේසුගේ හදවත තමයි මුළු කිතුණු සභාවම, අපි හැමෝම තමයි ජේසුගේ හදවත වන්නේ. එසාද අපි විශේෂයෙන්ම අපි හැමෝම ජේසුට, ජේසුගේ හදවතට සම්බන්ධ වෙච්ච අය. උන්වහන්සේ අපි දන්න හදවතේ මුළු ශරීර රුධිරය ගල යන්නක් මෙම ජේසුගේ හදවත තුළින් අපිට වරප්‍රසාද ආශිර්වාද ගලාගෙන එන අපි උන්වහන්සේ සමග සම්බන්ධ වෙනකොට. එනිසා අර හදවත නැවතුණා වගේ ජීවිතේ නැතිවෙන්නක් මෙම අපි ජේසුගෙන් වෙන්ගුණොත්, ජේසුගෙන් ඈත් වෙන්න උත්සාහ කළොත් අපට ජීවිතයක් නැති වෙනවා, අපේ ජීවිතයේ වැදගත්කමක් නැති වෙනවා. එනිසා අපි ජේසුගේ හදවතට හැම මොහොතකදීම සම්බන්ධ විය යුතු කියලා තමයිද අපිට මේ මංගල්‍ය තුලින් මතක් කරන්නේ. අද සුවිශේෂයේ දිහා බලද්දී අපි දකිනවා ජේසුගේ ඒ මරණ මොහොතේදී ඒ යුදෙවරුන් ඇවිල්ලා ඒ මැරිච්ච අයගේ කකුල් කඩා දමන. අපි දකිනවා ජේසුගේ මරණය තුළින් ඔවුන්ට කිසි දෙයක් කරන්නට බැරි වෙනවා. අවසානයේදී ජේසුගේ එල්ලේකින් උන්වහන්සේගේ ඇලයටයි හදවතටයි ඒ අය සිදුරු කළේ. සිදුරු කරද්දී ජේසුගේ ඇලෙන් ඒ හදවත තුළින් වතුරත් රුධිරයත් ගලාගෙන ආවා. උන්වහන්සේගේ ආදරේ ප්‍රේමය, උන්වහන්සේගේ ආදරේ සලකුණක්, ඒ උන්වහන්සේගේ සුවය, ඒ එල්ලෙන් සිදුරු කෙනා ඇස් පේන්නේ නැති කෙනෙක්, එක හැක් පේන්නේ නැති කෙනෙක් තමයි ඒ හෙල්ලේකින් සිදුරු කළේ. නමුත් අවසානයේ ජේසුගේ රුධිරය, ජේසුගේ ඒ ශ්‍රී ජලය තුළින් ඔහුව සුවපත් කරන එක බින්දක් හරි ඔහුගේ ඇහැට වැදිලා ඒක මුළුමනින්ම සුවපත් වෙනවා. ඔහුගේ ඒ ජීවිතේ ඔහුට ඇස් පෙනීම ඒ මොහොතේදීම ලැබෙනවා. එනිසා ජේසුගේ හදවත කියන්නේ මොනතරම් වටිනාම දෙයක්ද. උන්වහන්සේ හැම මොහොතකදීම උන්වහන්සේට හදවතට දැනෙච්ච දේ උන්වහන්සේ නිරන්තරයෙන්ම කරන්න උත්සාහ කළ දෙවියන් වහන්සේ තුන විශේෂයෙන්ම උන්වහන්සේ සොයාගෙන ගියේ පෞකාරයන්ව, ඒ වගේම රෝගින්ව, එදා සමාජයේ කොන් වෙච්ච අයව, සමාජයේ දෙවියන් වහන්සේව නොදන්නා අයව සොයාගෙන ගිහිල්ලයි ඒ අයව ලංකරගත්තේ උන්වහන්සේගේ හදවතට. හැම පෞකාරයකම ජේසු ලංකරගෙන උන්වහන්සේගේ හදවතට ඒ අයව සමාන කරන්න උත්සාහ කළා. ඒකයි ජේසු නිරන්තරයෙන් අපිටත් කියන්නේ උන්වහන්සේගේ හදවතට අපි සමාන වෙන්නට ඕන, ලං වෙන්නට ඕන. අර හෘදයෙන් ශාන්ත දාන්ත බහැපත් වූ කිය අපි ගීතිකාවෙන් අපි ගායනා කරන්නේ උන්වහන්සේට ලැබිච්ච හදවත වගේ අපේ ජීවිතත් ඒ හදවතට මුසු කරගන්නටයි උන්වහන්සේ අද අපිට දවසේදී මංගල දවසේදී ආරාධනා කරන්නේ. ඒ සමා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, අපිටත් උණුවන, සංවේදී වන, දුක දැනෙන, සතුට දැනෙන, හැම දෙයක්ම දැනෙන හදවතක් අපිටත් තිබෙනවා. අපි මොනතරම් සංවේදී වෙනවද, අපේ හිත මොනතරම් උණු වෙනවද, අපි මොනතරම් දුක් වෙනවද, එහෙම නැත්නම් අපි සන්තෝෂ වෙනවද, වේදනාව විඳිනවද, මේ හැම දෙයක්ම අපේ හදවතටයි පළමුවෙන්ම දැනෙන්නේ. ඒස අපි ඒ වෙනුවෙන් මහන්සි වෙනවද, කැප වෙනවද, තව කෙනෙක් වෙනුවෙන් මිඩංගු වෙන්න උත්සාහ කරනවද, එහෙම නැත්නම් තව කෙනෙක් ගැන අපි හිතනවද, ඒ දේ ගැන තමයි අපි අද ස්වාමීන් වහන්සේගේ හදවතට සමාන වීම තුළින් අපටත් ආරාධනා කරන්නේ. ජේසුගේ හදවතට සමාන හදවතක් ලැබෙනවා කියන්නේ මොනතරම් වාසනාවන්ත දෙයක්ද, මොනතරම් ප්‍රීති වෙන්න පුළුවන් මොහොතක්ද. ඒස අපි හැමෝටම උන්වහන්සේගේ සමානකමට, උන්වහන්සේගේ ස්වරූපයටයි අපි හැමෝම අවල තියෙන දෙවියන් වහන්සේගේ සමානකමට. ඒ නිසා මේ හදවතත්
දෙවියන් වහන්සේට ජේසුට සමාන වෙන හදවතක් බවට පත් කරගන්නට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕන. ඒ නිසා අපි උත්සාහ කරමු අපේ හදවතට දැනෙන හොඳ දේවල්, යහපත් දේවල්, අනික් කෙනාට උදව් උපකාර කරන්න පුළුවන් දේවල් නිරන්තරයෙන්ම දුකේදී, වේදනාවේදී අනිත්‍ය සමග සංවේදී වෙන්නට පුළුවන්. ඒ වගේ හදවතක් අපි තුළ නිර්මාණය කරගන්නට පුළුවන් නම් ඒක තමයි අද ශ්‍රී හෘදේ මංගල්‍යය තුළින් ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපි උත්සාහ කරමු අපේ ගල් හිතක් නෙමේ, හදවතක් නෙමේ, කිසිම දෙයක් දැනෙන්නේ නැති හදවතක් නෙමේ අනිත් අය ගැන හිතන්නට පුළුවන්, අනිත් කෙනාගේ දුකේදී වේදනාවේදී සනසන්න පුළුවන්, අනිත් කෙනාට ආදරය කරන්න පුළුවන්. ඒ හදවත කියන්නේ අපි දන්න දෙයක්, ආදරයේ සංකේතයක්. ආදරේ සංකේතයක් තමයි හදවත කියලා කියන්නේ. ඒ නිසා අපිත් උත්සාහ කරමු හැමෝටම ආදරය කරන්නට, හැමෝටම ප්‍රේම කරන්නට, හැමෝමත් එක්ක හොඳින් ජීවත් වෙන්නට. අපේ හදවතට දැනෙන දේ හරි කියලා හිතනවා නම්, හැම විටම ජේසුගේ හදවතට සමාන කිරීම තුළින් ඒක හරි කියලා දැනෙනවා නම්, ඒ දේ කරන්නට අවශ්‍ය වරම් ඒ සවිය ස්වාමීන් වහන්සේ තුළින් දානය කරන්නට කියලා අපි අද දවසේදී ශ්‍රී හෘදේ මංගල්‍යය තුළදී අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. අපගේ හදවත කියන්නේ අපේ ජීවිත, අපගේ පෞල් ජීවිත වෙන්න පුළුවන්, අපි ආදරය කරන අය වෙන්න පුළුවන්, ඒ අයට තව තවත් ලං වෙන්නට, ප්‍රේම කරන්නට, කරුණාව දක්වන්නට, සමාව දෙන්නට, ඒ වගේම දුකේදී සැපේදී අය සමග සංවේදී වෙන්නට අපේ හදවතත් ස්වාමීන් වහන්සේගේ හදවතට සමාන කරන්න කියලා අපි යාඥා කර සිටිමු. පියාණන් වහන්සේගේද, පුත්‍රයන් වහන්සේගේද, ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අපි දැන් සියලු දෙනා විශ්වාස ලක්ෂණයෙන් සහභාගී වෙමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළොවද, පෙනෙන පෙන සියල්ලද, මා වදාළ සර්බලධාරී පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් චනිත උස්සේක, උන්වහන්සේ දෙවියන්ගෙන් දිවියෝද, ආලෝකයෙන් ආලෝකයේද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දිවියෝද වන සේක. ජනිත වූ නමුත් මවුල ලැබ පියාණන් වහන්සේ සමග සම්භාවත්වෙන් යුතුව උන්වහන්සේ වැඩසිටින සේක. උන්වහන්සේ මගෙන් සියල්ල මවන ලද්දෙහිය. මිනිස් අපෝදේ සාද, අපගේ ගැලවීම උදේ සාද, උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළ සේක. තවද ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහින් කන්‍ය මරියාවන්ගෙන් මාංශගත වී උන්වහන්සේ මනුෂ්‍යා වූ සේක. උන්වහන්සේ අපෝදේසා පොන්ස පිලාතේ යටතේ කුරුස යන ගැසුණු ලැබ මරණේ වේදනා විඳ උකුත්වේ තැන්පත් කරන ලැබූ සේක. සුදු ලේවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උතානුස්සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පස්සෙහි වැඩසිටින සේක. ජීවතුන්ද මළුන්ද විනිශ්චය කරනු පිණිස උන්වහන්සේ මයිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. සමිදානන්ද ජීවදායකයානන්ද වන ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. උන්වහන්සේ දිවස්සරු මගෙන් කතා කළ සේක. අපොස්තරුන්ගෙන් පැවතෙන එකම වූද, ශුද්ධ වූද, කතෝලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම බෞතිස්නාපනයක් ඇති බව මම විශ්වාස කරමි. මළවුන්ගේ නැවත නැගිටීමද, මතු පැවැන්න සදාතන ජීවිතයේද මම බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි දැන් සුළු මොහොතක් නිහඬව අපගේ ඉල්ලීමේදී ශ්‍රී හෘදේ ස්වාමීන් වහන්සේට අපි බාර කරමු. විශේෂයෙන්ම අපගේ ශුද්ධෝ ස්වභාවයෙන් අපි ආඥා කරමු. සුදුතුම් පියාණන්, ඒ වගේම රාජගුරු ප්‍රසාදින් වහන්සේලා, පූජා ප්‍රසාදින් වහන්සේලා, ඒ වගේම ගිහියන් හැමෝම වෙන අපි ආඥා කරන ශුද්ධෝ ස්වභාව ශක්තිමත් කරන්න කියලා, අපගේ විශ්වාසය ප්‍රබලවත් කරන්නට කියලා අපි දීපයන් වහන්සේට ආඥා කරමු. ඒ වගේම අපගේ පවුල් උදෙසා ආඥා කරමු. අපගේ පවුල් සිටින සියලුම දෙනා, අපගේ ස්වාමි පුරුෂයා, අපගේ බිරිඳ, දූ දරුවන්, දෙමාපියන්,
ඒ හැමෝටම ස්වාමීන් වහන්සේගේ සුවය සැනසීමේ ආරක්ෂාව රැකවරණය ඔවුන් කරන රැකිරක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්නට දේව ආශිර්වාද ලැබෙන්නට කියලා අපි ආඥා කරමු. අපගේ පවුල් වල සිටින සියලුම රෝගීන් උදෙස අපි ආඥා කරමු. ඔවුන්ට අවශ්‍ය කරන සුවය දිව්‍ය වෛද්‍යවරයාණන් තුලින් ජේසුගේ ශ්‍රී හෘදයේ ඒ බලයෙන් ඔවුන්ව සුවපත් කරන්නට කියලා අපි ආඥා කරමු. ඒ වගේ අපගේ සියලුම පෞද්ගලික අවශ්‍යතාවයන් නිහඬව ශ්‍රී හෘදයේ ස්වාමින් වහන්සේට අපි බාර කරමු. මෙකෙද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සහෝදර සහෝදරවරුනි, මාගේ සහභගේ යාගේ සර්බල දහරි දේපියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. දෙවී ස්වාමිනිය වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන්ගේ හෘදේනි අප වෙත ඇති නිම්හිම් නැති දයාව දෙස බැලුව මැනව, ඒ දයාව නිසා අප විසින් පුදන ලද පඬුරුබ වහන්සේට ප්‍රසන්න වේවා. තවද මේ ආගේ අපගේ පාපයන්ට නිසිවන්දියක් වේවා. මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේකවා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටින් අපගේ දෙවියන් වන සමිදානන් වහන්සේට සූති කරමු. පාරිශුද්ධ පියාණනි, සියලු බල ඇති සදහතන දෙවී ස්වාමිනි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගෙන් සෑමකල් හිද සෑමතැන් හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණීය ගැලවීම දායකය. උන්වහන්සේ කුරුසේ මත ඔසවනු ලදුව අප නිසා තමන් පවරාදුන් සඳ සිදුරූ සිරි ඇකෙන් ගලා හැලුණාව ශ්‍රී ලේ ජලධාරාව වහන්සේගේ ජනතාව පාරිශුද්ධවත් කරන මහඟු ප්‍රසාද නිධානයකේ පෙර නිමිති බව විය. ඒ සඳහා මෙසේ පෑදුනාහු ජීවනී උල්පතවන ශ්‍රී හෘදයෙන් ජීවන ජලයේ පානය කර සදහතනානන්දේ තෘප්තිය ලැබීමට අපට හැකිවන්නේය. එහෙන් ස්වර්ගයේ සියලු සිරුදූතයන් හා ශුද්ධවරයානන්ද ඔබ වහන්සේ වෙත හඬ නංවන තුති ගීත රාවයට දෙක් වෙමින් අපිද වහන්සේගේ මහත් මහිමය මෙසේ ප්‍රකාශ කරමු. සවිශුද්ධය සරසේනාවාගේ සමදාන සවිශුද්ධය අහසත්වාච භාසී මහිමේ පිරිතිවේ කෘෂ්ණාගේ හෝසන සමදාන වහන්සේගේ නාමයෙන් එසේය ස්වාමින වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සීල සුවිශුද්ධතාවය උපද වහන්සේමය.
එහෙන වහන්සේගේ ආත්මයානන් අහසින් පතිතවන පිණිමෙන් මෙම පඬුරු මත වස්වායවා පාරිශුද්ධවත් කරන මෙන් ආයද සිටිමු. අපේසේ අදුනිවේ මෙම පඬුරු අපෝදේ සබ සමිධානන් වල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් රාහතියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙහිගෙන අනුභව කරන්න මක් නිසාදයම්ය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රි භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ සේම කුසලානේද රැගෙන නැවත දුදිබුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙහිගෙන පානය කරන්න මක් නිසාදයම් මේ අභිනහූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමාව සඳහා බෝධේ සාද බොහෝ දෙනාවදේ සාදය වගුරුණු ලබන්නේය. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. එහෙන් සමිධානන් වහන්සේගේ මරණයේ දුත්ථානයේද ස්මරණය කරමින් ජීවන දායක භූපේද ගැලවීම දායක කුසලානේද අපි වහන්සේට පුද කරමු. ඔබහන්සේ හමුයේ සිටින වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශ්‍රදහාත්මයන් විසින් එක්සත් කරුණු ලබන ලෙස අවනත වායද සිටිමු. සමිධානනි මුල් ලොවේ පැතර පවර්ණා වහන්සේගේ සාන්ත ස්වභාව සිහි කළ මැනව ප්‍රැන්සිස් නැමැති අපගේ විශ්වයේ නීරානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ අගරජගුරුතුමාන්ද සකල පූජක පිරිස සමගම සභාව අද මේ දිව්‍ය ආගිර සහභාගී වෙන මේ ඔබගේ සියලුම මේ ජනතාවද ආශිර්වාද කරන්නට දයාවෙන් පරිපූර්ණ වන්නටද සලස්සුණු මැනව. උත්තානි අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරයන්ද වහන්සේගේ දයනුකම් පාවගරේ විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබහන්සගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතරුන් පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේමාතාවන්න කනිමරියාවන්ද තුමාන්ගේ වොත ශුදවා පතියු ශුදෝ ජුසේමනිදුන්ද භාග්‍යවත් අපෝස්තුරවරුන්ද ශුදෝ ජුසේවාස් මනිදුන්ද ශුදෝ පාදරපියෝ මනිදුන්ද සෑම කල්ලිම වහන්සේ කැමැත් ඉටු කරමින් දිවගෙවූ සිල ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගි වන්නට අප සුදුස්සන් කළ මැනව. තවදෝන් හා සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද ඔබහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. අපගේ නමස්කාර අපි ස්වාමීන් වහන්සේට මෙලෙස පුද කර සිටිමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්බල දහරි දෙවේ පියානනේශ දහත්මයාණන් වහන්සේ හා සමග එක්ක වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාට මත් වේවා. ගැලවීම දායකන පනතෙන් ප්‍රගුණ වී දේවපදේශයෙන් පූර්ණ වී අපේ ඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගෙහි වැඩ සිටින අපගේ පියාණනි ඔබහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලවේ දිට වේවා. අපගේ දිනදා භෝජනය අදා අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන්
අපගේ වැරදිද කමා කළ මැනව පාප සාවන්ට ස්වීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිධානනය සියලු අයහපතින් අප මුදාගන්නා මෙන් අපගේ මෙම ජීවිත කාලයේද අපට සාමය ගෙන දෙන මෙන් අපි අවනතවායද සිටිමු. එඩි වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම් පවින් මිදී සියලු කරදරවලින් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරවානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමබ සමග තබායමි මාගේ සාමය ඔබට දෙමේ. සුවකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබවහන්සේ අපගේ පාපයන් නොතක ඔබවහන්සේගේ සභාව විශ්වාසකයන් සලකා ඔබවහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගිය දානය කරන්නට කරුණා කළ මැනව ඔබවහන්සේ සදහටම වැඩවසන සේක, රජකම් කරන සේක. සමිධාන වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි අවංක සිතින් එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පවහන මෙන්න දේව බැටලු පෝචකයානු මිනිලොවේ පව් තුරලන තැනැන් වහන්සේ, අපි හැමෝටම ප්‍රේම කරන, අපි හැමෝටම ආදරය දක්වන වහන්සේගේ හෘදයට සමාන ජීවිතයක් ගත කරන්නට ජීවත් වෙන්නට ආරාධනා කරන තැනැන් වහන්සේ, ඒ අජ බාලකයාණන්ගේම භෝජනයට කැඳවීම ලද්දූ අප සියලු දෙනාම භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබහන්සේ වඩන්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් පදාද මැනව එට මාගේවන්නේ කසංශේෂී ශරය සංශී. ස්වාමී දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශාවෙමි. ස්වාමී දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමෙන්. අපි ආඥා කරමු. දෙවේ ස්වාමිනි, මේ ප්‍රේමේ ප්‍රසාද නිදහනේ හේතු කොටගෙන සාන්තෝ සෙනෙහසකෙන් අපගේ සිත් පුරවාලුව මැනව එම ප්‍රේමය අනුව ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ පුත්‍රයාණන් අනුගමනය වෙමින්
අපගේ සහෝදර සහෝදරයන් තුළ එතුමන්ව සොයා හමුවීමටද සැලැස්සුව මැනව. මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්බලධාරි දෙවී මහෝත්මයාණන් වන පියාණන් වහන්සේද, පුත්‍රයාණන් වහන්සේද, ශුද්ධාත්මයාණන් වහන්සේද, ඔබ සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමයෙන් ගොස් ප්‍රේමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. අපේ ජේසුගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාවෙන් ආශිර ලබා ගනිමු. සාන්තපුරුසේ අඩයාලමේ අපේ සතුරාන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්වේතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. බසිය දෙනාට ජෙසුගේ ශ්‍රී හෘදයේ සුභ මංගල්‍යයක් වේවා. ජෙසුවේටයි